දැන් ඔබතුමා මේ ලිපි නිකුත් කිරීම සම්බන්ධව විවේචන ඇති වෙලා තියෙනවා ඔබතුමා විනය පරීක්ෂණ සම්බන්ධව ලිපි නිකුත් කරලා තියෙනවා ඒ ගැන ඔබතුමාට දැඩි විවේචන අපි දැක්ක මන්ත්‍රීවරු කරනවා නෑ සමහර මන්ත්‍රීවරුන්ට මේ ලියුම් කියව ගන්න තේරෙන්නේ මොනවගේ වැඩ පිළිවෙලද සාකච්ඡා වුණේ ජනාධිපති මැතිවරණය අපේක්ෂකයා ඔව් අපේක්ෂකයා සහ ජනාධිපති මැතිවරණේ වැඩ පිළිවෙල දැන් මහින්ද මහත්තයා මොනවගේ මතයකද ඉන්නේ සාමාන්‍ය මහින්ද මහත්තයා ඉන්නේ පක්ෂ මතයක් තියෙන්නේ මහින්ද මහත්තයා ඉන්නේ පක්ෂ මතයක් තියෙන්නේ දැන් ඔබතුමාලගේ බහුතරය රනිල් මහත්තයා ගාවනේ ඉන්නේ ඒක ගැන මොකද හිතන්නේ එතුමා සහ ඔබතුමාලා බහුතරය ඔව් ඒ කියන්නේ ඡන්දදායකයෝද මන්ත්‍රීවරු පුද්ගලයෝද පුද්ගලයෝ නේද ඔව් පුද්ගලයෝ බහුතරයක් ඉන්නේ මෙහි ඔව් ඡන්දදායකයෝ ඉන්නේ මෙහි මහින්දාට පක්ෂ මහත්තයා පින්තූර ගහගෙන ගියාය කීප දෙනෙක් එහාට ගිහිලා තියෙනවා හැබැයි ඡන්දදායක ඉන්නේ අපිත් එක්ක ඒ අත් උස්සන අය ගිය පයින් අනිත් පැත්තට එනවා එනවනේ ගිය පයින් අනිත් පැත්තට එනවා ඒ හින්දා ඔය තීන්දුව තියෙන ගත්ත අය හොඳ දේශපාලන පාඩමක් ඉගෙන ගන්න දැන් ඔබ මේ ඔබතුමාලා වගේ ඔබතුමා වගේම ළඟින් හිටපු රෝහිත අබේකුණවර්ධන මහතා ගියානේ ජනාධිපතිතුමා ගාවට ඒ ගැන මොකද හිතන්නේ ජනාධිපතිතුම මේ මහින්ද මහත්තයා මොකද හිතන්නේ එතුමා දිහා බැලුවා නම් රෝහිත ඇමතුමා ගියා හොඳට පේනවා එතුමා ඊයේ නෙමෙයි ගිය හොඟක් දවස් ගිහින් ඉල්ලනේ ඔව් දැන් අවුරුදු 27ක් සමරයි ඈ දැන් මේ මොකද මේ මන්ත්‍රීතුමා දැන් අපේක්ෂකයාගේ තත්ත්වය කොහොමද කවද දෙලි දකින්නේ කොහොමද හත්වෙනිදා දෙලි දකින්න කොහෙද තියෙන්නේ මොකද්ද අපිට කියන්නකෝ විස්තරේ පොඩ්ඩක් මොකද්ද අපේ තියෙන්න ඕනේ අපේ පක්ෂකාරයයි තියෙන්නේ පක්ෂ කාර්යාලේ ලොකු උත්සවයක් එහෙම නැද්ද? නෑ උත්සවේ තියෙන පස්සේනේ. ආ. දේශපාලන මණ්ඩලනේ අපි හිටියේ. ආ. ආ දේශපාලන මණ්ඩල රැස් වෙලා. දේශපාලන මණ්ඩල රැස් වෙලා ඉවරයි. ආ. අපි එතන දේශපාලන මණ්ඩලෙයි අපි සියලු දෙනා කාර්ය සභාවේ ඔක්කොම එකතු වෙලා ඉතින්. දැන් ජයග්‍රහණය කොහොමද? ඉහළින්ම ජයග්‍රහණය කරමු. දිනන අපේක්ෂක ඉදිරිපත් කරන්නේ අපේ පක්ෂයේ පමණයි. පමණයි. අලුත් ඡන්ද ලක්ෂ 15ක් 20ක් පන්නන්න පුළුවන් අලුත් අපේක්ෂක ඉදිරිපත් කරන්නේ අපි. මේ සියලුම අපේක්ෂකෝ පැරණි අපේක්ෂක. තන්දිල්ල පෙරදිත් අපේක්ෂක සියලු දෙනා හරි අලුතෙන් අපේක්ෂක ගේන්නේ අපි පමණයි දැන් බැසිල් රාජපක්ෂ මහතාගේ මතය කොහොමද එතුමා ඔබතුමාලගේ ප්‍රබල අපේක්ෂක ප්‍රබලව ඉන්නා එතුමා එතුමා තමයි පිටිපස්සෙන්ද මේ හොගා දේවල් මෙහෙවන්නේ ඉතාමත්ම ශක්තිමත් ලෙස නාම ලැබෙතුමා රටවටේ ගිහිල්ලා ඉවල ඉතාමත්ම දක්ෂ ලෙස ඉතාමත්ම පරිණත නායකයෙක් බවට අද පරිණත වෙනවා දිනා ඒ හින්දා මේ මැතිවරණය දිස්ත්‍රික් අපේ අඩුපාඩු වෙච්ච තැන් වලට අලුත් අය පත් කරලා අලුත් විදිහට අපි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. අවුරුත් නොහිතන විදිහට. මඩ ගහයි, නොයෙක් ප්‍රචාරය යවයි. ඒක අලුත් දෙයක් නෙමෙයි. මේකට අපි මුණ දෙනවා. දැන් පටන් අරන් තියෙනවා ප්‍රේමදාස මහත්තයා දිනවන තමයි මේ තීන්දුව ගත්තේ කියලා. ඔය වගේම 2018 දී පක්ෂය හදද්දි කිව්වා මේ පක්ෂය හදන්නේ රාජපක්ෂලාගේ නේ. නඩු ටික විසඳ ගන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා කතා කරලා UMP එක දිනවන්න කියලා ඇත්ත. හැබැයි දිනුවේ කොහොත්වේ පක්ෂය. ඒ නිසා මේ අලුත් දේවල් නෙමෙයි. පරිණතයි ඉන්නවා මේ පැත්තෙත් මේක මුණ දිලා ඉතාමත්ම දක්ෂ ලෙස සංවිධානය කරමින් මේ මැතිවරණ ව්‍යාපාරය ජයග්‍රහණය කර අපි යනවා දැන් ඔබතුමාලගේ ඉන්න තව කී දෙනෙක් ජනාධිපතිතුමා ගාවට යයි වගේ හිතෙනවද එහෙම හිතෙන්නේ නැහැ මට යන්න ඕනෙකට යන්න දොර විවුර්තයි මහින්ද මහත්තයාගේ සැලුම් දොරද සැලුම් දොර විවුර්තයි එන්න පුළුවන් යන්න පුළුවන් ඒක අලුත් දෙයක් නෙමෙයි මහින්ද මහත්තයා විරුද්ධ ගියාය අද පක්ෂත් නැති වෙලා විනාශ වෙලා තාම ඔලු උස්ස ගන්න බැරි යන ඉඳ තියෙනවා. ඉතින් මහින්ද රාජපක්ෂ මහත්තයා විරුද්ධ වුණොත් ලේසි වෙන්නේ නැහැ. එතුමා මේ ඔය ගියපු අය ගැන කලකිරීමින්ද මොන වගේ හැඟීමකින් එතුමා ඉන්නේ දුකින්ද? එතුමාට පුරුදු ඉන්නේ. එතුමාට දිගකුත් කලකිරීමක තියෙන හිනාවේ යොදන ඉන්නවා. දුකක් නැද්ද? එතුමාට මේක පුරුදු. එතුමා කියන්නේ පව් කියලා. පව් කියලා නේ? පව් කියලා කියන්නේ. දැන් ධම්මික පෙරේරා ස්ථිරයිද? එහෙම තාම කියලා නැහැ. නැද්ද? එතුමා තමයි දන්නේ. දන්නවා ඒ වගේ වෙලාවට. එතුමා නෙවෙයිද? විලාවට දෙන්න ලස්සන දෙක දෙන්න. දෙනවනේ. ඔව්. තව තියාගෙන ඉන්න ඕම. ඔව්. තව දවස් ටික පුදුමාර ඉන්න. ජයවා බොමිසුදි. හරි බොස්. ආ නෝ. තමලේ. ඔව්. තමලේ. හ්ම්. සේමවා. සාකච්ඡාව අපි ඉදිරි කටයුතු සාකච්ඡා කරමු. පොහොට්ටුවේ කරලා ඉදිරි කටයුතු
කටයුතු කොහොමද කරගෙන යන්නේ කියන කාරණය සම්බන්ධව සාකච්ඡා කරා. දැන් කොහොමද මොකද වෙන්නේ ඇත්තටම? අද මොකද කවුද ප්‍රධානත්වයෙන් තිබෙන්නේ? වෙන්නේ මෙච්චරයි. සැප්තැම්බර් මාසයේ සිදුවෙන වෙනකොට තුනක් දැන් අපේක්ෂක නම් කිරීම කවද්ද? 7 වෙනිද. 7 වෙනිද? කොහෙද තියෙන්නේ? හුඟක් වෙලාවට පක්ෂ කාර්යාලයේ තමයි සුසුමත් තමයි. දෙවියන් කපේ බලම් සරහට දැන හරියට කියන්නේ. ඒ කියන්නේ නම් කරනවද ඒ ධාරණ නැත්නම් ඔබතුමාලා දේශපාලන මණ්ඩලයක් විසින් රැස් වෙනවද නැත්නම්? නෑ නෑ නම් කිරීමක්. නම් කිරීමක් කරනවා. දැන් ඇයි මේ වගේ කියන්නේ පක්ෂ කාර්යාලය වගේ නැතුව ලොකු තැනක කරනවා කියලා ඔබතුමාලා කිව්වේ? නෑ නෑ ඒක රැස් වෙච්ච කට්ටියගේ බහුතර මතය තිබුණේ පක්ෂයේ දෙයක් පක්ෂ අපේක්ෂකෙක් නම් කිරීම පක්ෂ කාර්යාලයට. අත්තනින්ද ෂුවර්ද බාලකිරි දෝෂ වෙන්නේ නැද්ද? අපි කවදාවත් මේක කලින් මේ බාලකිරි දෝෂයක් වෙන්න අපි කියලා පහු කරලා තියෙනවා නේද? දැන් කියපු දිනේට කියපු දේ කියපු ආකාරයට කර පක්ෂය. පක්ෂය. දැන් ඔබතුමාලාවත් අපි කියපු දේක් කියපු දවසට නොකර ඉඳගන්න. දැන් මහින්ද මහත්තයාගේ මතය කොහොමද මේ පක්ෂයේ ප්‍රබලය එක්කිනා යනවනේ කියන මොකද හිතන්නේ? නෑ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විශ්වාසය තියන්නේ එතුමා විශ්වාසයේ තබපු ප්‍රතිපත්ති පිළිගෙන එතුමා වටා එක්වෙච්ච මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ඡන්දදායකින්ට මිසක් ඒ මහින්ද මහත්තයාගේ ෆොටෝ එක ගහගෙන මහින්ද මහත්තයාගේ බලෙන් උඩට ආපු මහජන නියෝජිතයෝ ගැන නෙවෙයි එතුමා විශ්වාස කරනවා නැතිව මේ රටේ ඡන්දදායකින් එතුමාගේ ප්‍රතිපත්ති නිසා මේ රට බේරගන්න හැකි වුණා ජනතාවගේ ජීවන තත්ත්වය නම් ගන්න පුළුවන් වුණා රටේ විදුලි බලය පාරවල් හැදුණා මේ දේවල් රටේ ජනතාව දන්නවා රටේ පුරවැසියන් එතුමා සමග ශක්තිමත්ව හිටගන්නවා කියන දැඩි විශ්වාසයක් එතුමා තියෙනවා. දැන් ඔබතුමා මේ ලිපි නිකුත් කිරීම සම්බන්ධව විවේචන ඇති වෙලා තියෙනවා ඔබතුමා විනය පරීක්ෂණ සම්බන්ධව ලිපි නිකුත් කරලා තියෙනවා ඒ ගැන ඔබතුමාට දැඩි විවේචන අපි දැක්ක මන්ත්‍රීවරු කරනවා. නෑ සමහර මන්ත්‍රීවරුන්ට මේ ලියුම් කියව ගන්න තේරෙන්නේ ඒකයි ප්‍රශ්නේ. මම මේ ලිපියෙන් දැනුම් දුන්නේ පක්ෂ දේශපාලන මණ්ඩලයේ තීරණයක් නිසා. ඉතින් සමහර මන්ත්‍රීවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට මේ ලිපි කියවලා තේරුම් ගන්න බැරි වීම සම්බන්ධයෙන් කනගාටුයි. ඉතින් ඒක තමයි. දැන් මේ අපේක්ෂකයා මොන වගේ කෙනෙක්ද සාමාන්‍යයෙන්? 7 වෙනිදට කියන්න. ධම්මික පෙරේරා මහතාගේ නම නෙවෙයිද? 7 වෙනිදට කියන්න. 7 වෙනිදට. දැන් ඒකට කවුරුත් කැමතිද ඔබතුමාලගේ මේ ඉන්න මන්ත්‍රීවරු? 7 වෙනිදට අපේක්ෂකයා කියන්න. ඒ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. 7 වෙනිදට අනිවාර්ය අපේක්ෂක. අනිවාර්ය කියනවනේ. හරි 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 කොහොමද සුදී ෆෝටෝ එක ගන්න බලන්න ඔබතුමාත් මේ රනිල් මහත්තයා ගාවට යනවා කියලා කතාවක් තියෙන ඇත්තද? ඔව් අපි කණ්ඩායම් ඩ්‍රෙස්සින් වලට ඒ කියන දේවල් වලට අපි යනවා ජනාධිපතිතුමා අපි ආණ්ඩුවට කරලා තියෙනවා. අද සාකච්ඡාව මොන වගේද? අපි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා සහ වැඩපිළිවෙළ ගැන තමයි සාකච්ඡා කරේ සම්පූර්ණයෙන්ම. අද දවසේ අපි 7 වෙනිදාට අපි කොමන අපේක්ෂකයාද ඉදිරිපත් කරන්න කියන එක ප්‍රකාශයටපත් කරලා අපි ජනාධිපතිවරණ වැඩ කටයුතු ආරම්භ කරනවා කියන එක තමයි කතා කරන්නේ. මහින්ද මහත්තයාගේ මතය කොහොමද? ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමා ඇත්තටම ඒ පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී මතයත් එක්ක ඉන්නේ. එතුමත් සහභාගී වෙනවද අපේක්ෂක නම් කිරීමේදී? ඔව් එතුමත් සහභාගී. දැන් මේ ප්‍රබලව ගොඩක් යනවනේ ජනාධිපතිතුමා ගාවට. එතකොට කොහොමද මේක බැලන්ස් කරගන්නේ පොට්ටුව? දැන් මෙහෙමයි ඉතින් යම් යම් අයට යම් යම් අදහස් තියෙනවා. ඉතින් ඒකට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තියෙනවා. ඒ වගේම පාක්ෂිකයා එක කටයුතු කරන අපි දන්නවා මහ පොළොවේ යථාර්ථය මොකද්ද කියලා, මහ පොළොවේ ප්‍රතිඵලය මොකද්ද කියලා. ඉතින් ඒ නිසා මම හිතන්නේ ශ්‍රී ලංකා පොජන පෙරමුණත් එක්ක අතිමහත් බෞතරයක් මේ වෙද්දී ඒ ශ්‍රී ලංකා පොජන පෙරමුණේ හරපද්ධති විදිහට ගැලපෙන අපේක්ෂකයා ඉදිරිපත් කරාම එකතු වෙනවා කියන එකේ විශ්වාසයක් තියෙනවා. ගියා අයත් මම හිතන්නේ දැන් එන්න තත්ත්වෙට නැවත සිතා බලමින් ඉන්නවා. ඒ කියන්නේ එතුමාලාට වැරද්ද තේරලා වගේ කියලා. ඔව් පැහැදිලිවම ඉතින් දේශපාලන පක්ෂයන් ඇතුළේ කරන දේශපාලන අනාගතයක් නෑ. දැන් ඔබතුමාලා මේ ඇමතිකම් වලින් ඉවත් වෙනවද? එහෙම තීරණයක් කරන් තියෙනවද? නෑ ඉතින් අපිට එහෙම කවුරුත් කියලා නෑ. අපි වගකීමක් බාර අරගෙන තියෙනවා. ඉතින් අපේ වගකීම් අපි ඉටු කරමින් ඉන්නවා. ඉතින් ඒ වගකීම් වලට සාධාරණයක් වෙන්නේ නැත්නම් යම් යම් මේ තීන්දුව తీරන දැන්. දැන් පොහට්ටුව ඇත්තටම ගොඩ දාගන්න පුළුවන්ද මේ යන විදියට? පැහැදිලිවම පොහට්ටුව අර මං හිතන්නේ දැන් අනිත් ඒවා ගොඩ දාලා කියලා පෙන්නලා ඉවරයිනේ. අපේක්ෂකයේ 3 දිනක ඒගොල්ලන්ගේ කෙරුවාවන් දැන් පෙන්නලා රටට ඉදිරිපත් කළා ඉවරයි. ඒ නිසා ඒක ගොඩ දාන්න පුළුවන්ද බැරිද කියලා අපිට 7 වෙනිදෙන් දැන් පස්සේ ඉදිරිපත් කරන කාරණාත් එක්ක දැනගන්න පුළුවන්. දැන් නිතරම ඇහුනේ ධම්මික පෙරේරාගේ නමනේ. ඒ නම ස්ථිරයිද?
ඔව් ජම්මික පෙරමැතිතුමා වයි කරුණු කාරණා දීලා තියෙනවා. ඉතින් අපි නැකත් බලලා වෙලාව බලලා නමක් කියන්නේ අද මේ මහපාරේ නම් කියනයි. දැන් අපි විනායක කිව්වේ පිටණි ගාන ගිහිල්ලා කනතු ගාන ගිහිල්ලා බස් හොල්ට් ගාන ගිහිල්ලා එහෙම ගිහිල්ලානේ. ඉතින් ඊට වඩා අපේ වැදගත් පක්ෂ දේශපාලන පක්ෂයන්නේ තියෙන්නේ. ඉතින් ඒකේ ඉන්දිකා අනුරුද්ධ කියන සමාජිකයෙක් විතරයි. ඉතින් ඒ නිසා මම හිතන්නේ මම මේක මේ මහපාරේ ඉඳගෙන කියන එක වැරදි. ඒ නිසා පක්ෂයේ උත්තරීතරම තැන ඉඳලා අපි ඒක ප්‍රකාශයට පත් කරනවා හත් වෙනිදා. පක්ෂ මූලස්ථානයේද වැඩේ තියෙන්නේ? ඔව්. දැනට තීන්දුව කරලා තියෙන මේ විදිහට සමහරලාවට හොඳම තැන හොඳම පැත්ත පේන තැන ඈ නැකතර ගැළපෙනම තැන ඒක කරයි. හරි, වොන්සරි.